ඉරුදිනාටම සුභම සුභදවසක් වේවා අපේ කටට රසට හොඳ ආහාර වේලක් ලබා ගැනීම සඳහා අපේ දිව පිනවන කටට දිවට හොඳ පැණි රසක් දැනෙන ඒ වගේම දැනට ලෝකයේ පැණි රස උත්පාදනය කරන සීනි නිෂ්පාදනය කරන එකම සාකය තමයි මෙන්න මේ උක්සාකය. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ සාකය නැත්තම් ඇත්තෙන්ම අපිට පැණි රස ආහාරයක් නම් කවදාවත් ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඒ වගේම මේ දවස්වල දිවෙන පුරාම අධික රස්නේ උස්නේ පෑවිල්ල ඉඳ බෑ ඇඟ දනවා දැවිල්ල. එතකොට යම් යම් විවිධාකාර මුද්‍රා රෝග මෙන්න මේ වාගේ දේවල් වලට ඉතාම කියාපු ඖෂධීය සාකයක් තමයි මෙන්න මේ උක්සාකය. ඉතින් මේ උක්සාකය ගැන කතා කරනකොට අද අපේ නිවාස වතුපිටියවල මේ උක්සාකයක් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඉස්සර නම් සෑම ගෙදරකම වාගේ මේ උක්සාකයක් තිබුණා. අද මුදල් පස්සේ අඹාගෙන යනවා. හැබැයි මේ උක්සාකය කියන්නේ සල්ලි මිල මුදල් උල්පතක්. ඒ කොහොමද? ඒක මම දැන් ඔයාලට තේරුම් කරලා දෙන්නම්. උක් තියනවා නම් සල්ලි තමයි. පල්ලි, පන්සල්, කෝවිල්, දේවාල මේ මේවට උක් සැපයුම දෙන්න ඇත්තෙම උක් දැන් නැහැ. ඒ තරම් ඉල්ලුමක් තියෙන උක්වලට. කෝවිල් පල්ලි දේවාලවල මේ එක උග්ගාක් රුපියල් 1000කට විතර අලෙවි වෙනවා. ඒ වගේම නිකන් උදාහරණයකට ඔයාලා කල්පනා කරලා බලන්න ඔයාලා ගන්න පූජා වට්ටියක් තියෙනවා නම් පූජා වට්ටියට මේ උක්පුරුකක රුපියල් 200ක් විතර වෙනවා. උග්ගස් තියෙනවා නම් මේ දවස්වල කොහෙවත් යන්න ඕනේ නැහැ. උග්ගස් ටිකක් කපාගෙන පාරයිනේ තියාගෙන හිටියා නම් පෑයෙන් දෙකෙන් උග්ගස් බකස් ගාලා උග්ගස් ටික ඉවර වෙනවා. ඇයි ඒ තරම් පෑවිල්ලට ඕනම කෙනෙක් මේ උක්සාකය ආරයට ගන්නවා. ඉතින් මේ උක්සාකය ගැන පොඩ්ඩක් අපි කතා කරමු ඖෂධීය පැත්තත්. මේ උක්සාකයේ කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, ඒ වගේම සෝඩියම්, කාබෝහයිඩ්‍රේට්, යකඩ, සීනි අපේ ප්‍රධානම ආහාරය. ඉතින් මේකෙන් නිෂ්පාදනය වෙන්නේ සීනිනේ. එතකොට සීනි මේ කියන සියලුම දේවල් අපේ ශරීරයට හිතකර ආහාරයට අවශ්‍ය දේවල්. අධික රස්නේ දිනා අපේ සම මේ දවස්වල වියලිලා යනවා. ඒ වගේම හැකිලෙනවා, කළු වෙනවා. ඉතින් මෙන්න මේ වාගේ දවස්වල මේ උක් කෑල්ල කපලා මේ වාගේ විකලා කෑවත් ඇති. එහෙම විකලා කනකොට දතුත් පිරිසුදු වෙනවනේ. අනිත් එක අර තවත් කතාවක් තියෙනවනේ. දැන් අපේ මිහිරි කටහඬේ මිහිරි භාවය, උගුරේ නිරෝගී භාවය, හොඳ ටියුම් කටහඬක් අපිට ලැබෙනවා උක්සාකය නිකන් අනුභව කරනවා නම්. මේ දවස්වල මේක මිරිකලා එවෙලා වීදුරුවකට දාලා පානය කරනවා නම් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාම ගුණදායකයි. මුත්‍රා ආසාදන අමාරු නැති කරලා වැඩිපුර ටිකක් ගත්තොත් එහෙම අධික මුත්‍රා ප්‍රමාණය පමණට වඩා වර්ධනය වෙනවා. ඉතින් එතකොට අපේ මේ වකුගඩු ඉතාම පිරිසිදු කරනවා. මොකද මුත්‍රා පිටවීම ටිකක් වැඩි යනවා. අන්න ඒක අපේ වකුගඩු පිරිසිදු කිරීමට ඉතාම ගුණදායකයි. තවත් අපේ රුධිරනාල පද්ධතිය පිරිසිදු කරන්න රුධිරනාලයේ තියෙනා වූ කොලෙස්ටරෝල් ඉවත් කිරීමටත් ගොඩාක්ම හොඳයි. නිතරම මේ ස්වාභාවික ලෙස උක්කාහාරයට ගන්න අයගේ ශරීරය පැහැපත් වෙලා ඒ වගේම ශරීර සෞඛ්‍ය නිරෝගීලා ඒ වගේම ශරීරයට ශක්තිජනක ආහාරයක් ලෙසට මේ උක්සාකය ඉතාම වටිනවයි කියලා කියමනකුත් තියෙනවා. අපේ ගෙවත්තේ ඉඩ තියෙනවා නම් මේ උක්වගාවක් අරඹන්න. උක්වගාවක් අරඹුවාට පස්සේ අපි නොහිතන ලෙස අපිට උක්වගාවෙන් හොඳ ආදාය මාර්ගයක් උත්පාදනය කරගන්න පුළුවන්. උක් තියෙනවා නම් මේ උක් සම්බන්ධව ව්‍යාපාර ප්‍රජාවක් වෙනමම තියෙනවා. ඉතින් ඒ කට්ටිය අපි ළඟටම ඇවිල්ලා මේ උක් මිලදී අරගෙන අපිට ඉතා හොඳ මිලක් අපිට ලබා දෙනවා. උක් තියෙනවා නම් ආර්ථික මධ්‍යස්ථානවලට, ඒ වගේම මැණික් මාකට් එකට, ඒ වගේම කෝවිල් වලට, ඒ වගේම පල්ලි වලට, දේවාල වලට අපි නොහිතන ඉල්ලුමක් තියෙනවා මේ උක්සාකයට. ඉතින් ඕන් උග්ගහක් දෙකක් හිතව ගන්න නම් අමතක කරන්න එපා. ඒ වගේම තමයි උක් ආහාරයට ගන්නත් අමතක කරන්න එපා. ශරීර සෞඛ්‍ය නිරෝගීව තබා ගැනීමට අනුභව කරන්න නැවතත් මෙවැනි ගුණාත්මක වීඩියෝ එකකට ඉක්මන් වගා නාලිකාව සමග සම්බන්ධ වෙන්න.
දැනුම අවබෝධය ලබා ගන්න ඉක්මනවගා නාලිකාවත් එක්කන් සමදා රැඳී සිට මෙතෙක් රැඳුණු ඔබට සුබ දවසක් ජය වේවා.